සාධනාදයක් පවත්වන්න. ඥාත වතාවක් සාධනාදයක් පවත්වන්න. තව එක සැරයක් හයියෙන් සාධනාදයක් පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියන්න. දුරු වී පින්වත් ඔබටත් පවුලේ සෑම දෙනාටමත්
සියලු යහපතම උදා වේවා කියන උතුම් මෛත්‍රී කරුණා චේතනාවන් සිත් තුළ ඇති කරගෙන අපි කවුරුත් එකට එකතුව තෙරුවන් වන්දනා කරමින් ඒ බුද්ධ පූජාව ලෝතර බුදු පියාණන් වහන්සේට පූජා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චෝදකේන ආවසෝ භික්ඛුනා පරං චෝදේතු කාමීන පංච ධම්මේ අජ්ජත්තං උපට්ඨ පෙත්වා පරෝ චෝදිතබ්බෝ කතමේ පංච කාලේන වක්ඛාමිනෝ අකාලේන භූතේන වක්ඛාමිනෝ අභූතේන සංහේන වක්ඛාමිනෝ පරුසේන අත්ථ සංහිතේන වක්ඛාමි අනත්ථ සංහිතේන මෙත්ත චිත්තේන වක්ඛාමි නෝ දෝසන්තරේනාති. අප කල්‍යාණ මිත්‍ර වේරගොඩ සුජාත පන්තහාමුදුරන් වහන්සේගෙන් ආසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, තෙරුවන් වන්දනා කරමින් ඒ බුද්ධ පූජාවන් සම්බුද්ධ ගිලම්පස පූජාවන් සිද්ධ කොට සුපුරුදු පරිදි සූදානම් වන්නේ මේ වස්මා කාලය තුළදී පින්වත් ඔබේ විහාරස්ථානය තුළ සෑම සෙනසුරාදා දවසකම පැවැත්වෙන ඒ උතුම් ධර්ම දේශනාවට ශ්‍රවණය කිරීමටයි. අපේ විහාරස්ථානයේ ඒ ධර්ම දේශනා වැඩමාලාවේදී ඒ සඳහා අනුග්‍රහය දායකත්වයෙන් කටයුතු කරන ලබන පිරිස් ඉන්නවා. අද දවසේදී ඒ ධර්ම දානමය පින්කමට දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා තලා තල්ගස්වත්ත මහත්මයා, ධම්මිකා තල්ගස්වත්ත නොනා මහත්මිය කියන ඒ දෙපළ ඇතුළු පවුලේ සියලු දෙනාම. ඒ වගේම ධර්ම දානමය පින්කමේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබනවා එඩ්වර්ඩ් පෙරේරා මහත්මයා, චම්පි පෙරේරා නොනා මහත්මිය දෙපළ ඇතුළු පවුලේ සියලු දෙනාම. ඒ වගේම සුබෝධ පෙරේරා මහත්මයා, ප්‍රසංගා නෝනා මහත්මිය ඒ දෙපළ ඇතුළු පවුලේ සියලු දෙනා අද මේ ධර්ම දාන පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන ලබනවා. ඒ වගේම තමයි අරුණ ගුණවර්ධන මහත්මයා, ඒ වගේම එම නෝනා මහත්මිය ඇතුළු පවුලේ දුවදරුවන් එකතුව මේ ධර්ම දාන මේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. අද දවසේදී මෙන්න මේ කියපු සදහැවත් පිරිස තමයි පින්වත් ඔබට මේ ධර්ම දාන පින්කම සිද්ධ කරනු ලබන්නේ. තවත් සති තුනක් වගේ කාලයක් තමයි ඉතින් අපිට මේ වස් බණ ශ්‍රවණය කරන්නට තියෙන්නේ නේද? මාස දෙකක්ම ගත වුණා. ඉතින් ධර්ම කාරණා ගොඩක් ඉගෙන ගත්තා.
තවත් සති හතරක් වැනි කාලයක් තුළ බණ මේ ධර්ම දේශනාවත් එක ධර්ම දේශනා හතරක් ඇතුළත් වෙනවා. ඒකෙනුත් අද දවසේදී මේ ධර්ම දේශනාවෙන් පස්සේ තවත් ධර්ම දේශනාවන් තුනක් පමණක් පින්වත් ඔබට වස් කාලය තුළදී ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවා. පින්වත්නි, මේ කාලය තුළදී පින්වත් ඔබගේ ධර්මඥානීය දියුණු කිරීම පිණිස වැඩගත් වස් වැසූ ස්වාමින් වහන්සේලා ඒ ධර්මානුශාසනාවන් සිද්ධ කරන්නට යෙදුණා. ලෞත්‍රා බුදු පියාණන් වහන්සේගේ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි අනුකම්පා කොට උන්වහන්සේ දේශනා කරන්නට යෙදුනේ අපගේ මෙලොව ජීවිතය සාරවත් කරගන්නට, යහපත් කරගන්නට, ගුණබර කරගන්නට, බොහොම ධර්මයට අනුව ලස්සනට ජීවිතය ගත කරන්නට. ඒ වගේම තමයි ඒ ධර්මය උපයෝගී කරගෙන සසර කතරින් එතරවන්නට උන්වහන්සේ මේ ධර්මය අපට දේශනා කරන්නට යෙදුනා. මේ ධර්මය මෙලොව සැනසීම පිණිස, මෙලොව යහපත පිණිස උපකාර වනවාසේම පරලොව යහපත පිණිසත් උපකාර වන උතුම් වූ ධර්මයක්. ඒ ධර්මය තුළින් අපට අපි නිතරම සඳහන් කරන දෙයක් තමයි ධර්ම දේශනාවලදී අප තුළ තියෙන වැරදි පෙන්වලා දෙනවා. ඒ වගේම තමයි අප තුළ ඇති නිවැරදිතාවයක් පෙන්වලා දෙනවා. වැරදි කියන අයට වැරදි හදාගන්නට අවස්ථාව ක්‍රමවේදය කියා දෙනවා. නිවැරදිතාවය තවදුරටත් තහවුරු කරගන්නට ක්‍රමයන් මේ ධර්මය තුළින් පෙන්වා දී තිබෙනවා. ඒක නිසා අපේ වැරද්දක් ධර්මය තුළින් පෙන්වනකොට අපේ ධර්මයට ගරහන්න හොඳ නැහැ. අපේ වැරදක් පෙන්වන විටදී ඒ වරද අපි බොහොම අනතිමානීව පිළිගන්නට ඕනේ. දේශකයාණන් වහන්සේ කෙරෙහිවත් ධර්මය කෙරෙහිවත් තරහක් ඇති කරගෙන අකුසල් පුරවා ගන්න එපා කියන එකයි ලෞතුරා බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාළේ. ඉතින් මේ කාරණේ මා පින්වත් ඔබට සඳහන් කළේ මේ ධර්ම දේශනා කරනකොට අපේ වැරද්දක් අපිට පෙන්වනවා නම් ඒ බණ කිව්වේ මට නයි කියලා ඇප්ලයි කරගන්න නැතුව, තරහා වෙන්නේ නැතුව, තරහා ගන්නේ නැතුව ඒ බණ ඇත්ත, මේ කියන කාරණේ හරි වටිනා දෙයක්, මේකෙන් මම මගේ වැරද්ද හදාගන්නවා, අනේ මේ ධර්ම තුලින් මේ ධර්ම දේශනාව තුලින් මගේ හොඳ ගුණයක් පෙන්වනවා, ඒක මම තවදුරටත් දියුණු කරගන්නවා කියන සිතුවිල්ල ඇති කරගන්නට ඕනේ. අන්නේ සිතුවිල්ල ඇති කරගෙන වැරදි කියනවා නම් නිවැරදි කරගන්නවා කියන අදිෂ්ඨානෙ, නිවැරදිතාවයේ තියනවා නම් ඒක තවදුරටත් තහවුරු කරගන්නවා, වැඩි දියුණු කරගන්නවා කියන අදිෂ්ඨානෙ ධර්ම දේශනාව තුළම සිත පිහිටුවාගෙන සම්මා සතියෙන් යුක්ත මේ ධර්ම දේශනය ශ්‍රවණය කරන්න කියලා අපි බොහෝම කාරණිකව මතක් කර සිටිනවා. පින්වත් ඔබට අපි මේ කාලය තුලදී මතක ඇති දේශනා කරන්නට යෙදුනේ සූත්‍ර දේශනා. ලෞතරා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන සූත්‍ර දේශනාවක් අරගෙන තමයි අපි ධර්ම දේශනාවන් පැවැත්වුවේ. අද දවසේදී සූත්‍ර දේශනාවක් තමයි දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මෙතෙක් දවසක් ඔබට අපි දේශනා කළේ මේ ලෞතරා බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ ත්‍රිපිටකය තුළ සූත්‍ර පිටකයේ තියෙන පින්වත්නි බුද්ධ භාෂිත, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කරපු සූත්‍ර දේශනාවක් තියෙනවා. එතකොට බුද්ධ භාෂිත වගේම ශ්‍රාවකයන් වහන්සේලා ශ්‍රාවක භාෂිත දේශනාවලු මේ සූත්‍ර පිටකයේ තියෙනවා. ඉතින් මෙතෙක් දවසක් දේශනා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රණි,
අද මම හිතුවා ශ්‍රාවකයන් වහන්සේ නමක් දේශනා කළ සූත්‍ර දේශනාවක් දේශනා කළොත් හොඳයි කියලා, මගේ ධර්ම මාතෘකාවට ගත්තොත් හොඳයි කියලා. මොනවද ශ්‍රාවක වාසිත නැත්නම් ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කරපු සූත්‍ර දේශනාවක් කියන්න බලන්න. චුල්ල වේදාල. තව සච්ච විභංග සූත්‍රය. තව සම්මාදිට්ඨි අහලා තියෙනවා, සම්මාදිට්ඨි සූත්‍රය කියන එක. අනේ විදිහට සූත්‍ර කීපයක්ම සූත්‍ර පිටකේ අපිට මුණ ගැසෙනවා. මේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි, ශ්‍රාවකයන් වහන්සේලා දේශනා කරපු සූත්‍ර දේශනාව. අද මම තෝරාගත්තා ඒ විදිහට ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් දේශනා කරන්නට යෙදුන සූත්‍ර ධර්මයක්. මේ සූත්‍ර ධර්මය ඇතුළත් වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ පංචක නිපාතයට තමයි මේ සූත්‍ර දේශනාව ඇතුළත් වෙන්නේ. කොහටද? අංගුත්තර නිකායේ පංචක නිපාතේ. දැන් ඔළුවට ඡායාවක් වැටුණා නේද? මොකද්ද වැටුනේ? ඈ? ඔව්, දැන් මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නට යන්නේ ශ්‍රාවකයන් වහන්සේ නමක් දේශනා කරලා තියෙන්නේ කරුණු පහක් ගැන එන කාරණයක්, සූත්‍රයක්. පැහැදිලිද? එතකොට අංගුත්තර නිකායේ පංචක නිපාතේ එන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව හරි ලස්සනයි. හරිම ලස්සනයි. ලෞතර බුදු පියවරුන්ගේ සිට මහරහතන් වහන්සේලා ඇතුළු මේ අපිවාගේ කෙලෙස් බරිත සෑම දිනෙකටම විඳින්න වෙන විඳවපු කාරණා ඇතුළත් වන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ සැරියුත් මහරහතන් වහන්සේ. සූත්‍ර දේශනාවේ නම තමයි චෝදනා සූත්‍රය. මොකද්ද සූත්‍රේ නම? චෝදනා සූත්‍රය. ලස්සනයි නේ? හැබැයි ටිකක් හරි අකමැති ආණ්ඩ. ඇයි? අපි අනිත් අයට චෝදනා කරනවා, අනිත් අය අපිට චෝදනා කරනවා. ඒක නිසා මේ චෝදනා කියන එක සියලු දෙනාටම පොදු කාරණයක් නේ, පොදු වෙච්ච දෙයක්. මේ චෝදනා කියන එක අපි කවුරුත් සිද්ධ කරලා තියෙනවා. දැන් ගෙදර ගත්තොත් ගෙදර අම්මා තාත්තා, අම්මා තාත්තට චෝදනා කරපු අවස්ථා නැතුව නෙවෙයි තියෙනවා, තාත්තා අම්මට චෝදනා කරපු අවස්ථා නැතිව නෙවෙයි තියෙනවා, දරුවෝ දෙමාපියන්ට, දෙමාපියෝ දරුවන්ට, එවැගේම යහළුවෝ යහළුවන්ට. ඒ විදිහට චෝදනා කරගන්න අතරතුර දායකයෝ ස්වාමීන් වහන්සේලාට, ස්වාමීන් වහන්සේලා දායකයන්. මේ හැමෝම මේ කියන මාතෘකාවට දායක වෙලා තියෙනවා. මේ කියන මාතෘකාව තුළ යම් යම් කටයුතු සිද්ධ කරලා තියෙනවා. ඒවල අත්දැකීම් අත්විඳීම් විඳලා තියෙනවා. ඒක නිසා මම හිතුවා මේ චෝදනා කරන එක හොඳයි. බුදුහාමුදුරුවෝ මේක අනුමත කරලා දිනවා. කවුද? බුදුහාමුදුරුවෝ. චෝදනා කරන්න එපා කියලා නෑ බුදුහාමුදුරුවෝ. චෝදනා කරන්න. හැබැයි ඒක කරන්න ඕන ක්‍රමවේදයක් බුදුහාමුදුරුවෝ පෙන්වා දුන්නා. එහෙම කියනකොට අපිට පොඩි ගිල්ටිකමක් ඇති වෙනවා නේ. ඒ කියන්නේ අපි කරලා තියෙන දැන් අපි ස්ටිකර්යක් අලවගෙන තියෙනවානේ, අපි බොහොම ධර්මයට මොකද ලැබි. ධර්මයේ තුල තමයි අපි ජීවත් වෙන්නේ. ධර්මයේ ප්‍රතිපත්තියක් විදිහටගෙන ජීවත් වෙන අපි මෙතෙක් කල නොනට හරි මහත්යට හරි දරුවන්ට හරි චෝදනා කළේ බුදුහාමුදුරෝ දේශනා කළ විදිහටද, එහෙම නැත්නම් සැරියුත් හාමුදුරුවෝ පෙන්වා දුන්න විදිහටද කියන සිතුවිල්ල ඇති වෙනවා නේද? දැන් ඉතින් පොඩි සැකේකුත් පුතුහලේකුත් ඇති වෙනවා, කොහොමද චෝදනා කරන්නට ඕනේ, කොහොමද චෝදනා කළ යුත්තේ කියන එක පිළිබඳව. මේ සූත්‍රයේ සාකච්ඡා වෙන්නේ අන්න ඒ ක්‍රමවේදය පිළිබඳවයි.
දැන් කෙනෙකුට චෝදනා කරනකොට ඔය සිත්වල මොනවද ඇති වෙයි? ඈ? චෝදනා කරනකොට තරහව ඇති වෙනවා. තව? ද්වේෂය. ඔව්. තව? වෛරය, කෝපය. ඇත්තම ප්‍රධාන වෙන ටික ඕවා නේද? ඉතින් මේ සරියුත් හාමුදුරුවන්ගේ මේ සූත්‍ර දේශනාව දේශනා කරනකොට මේකේ පසුබිම, ඒ කියන්නේ සූත්‍රයේ දේශනා කරන පසුබිම ටිකක් විමසලා බලනකොට මේකෙන් යම්කිසි නොකියවෙන දෙයක් කියවෙනවා. ඒ තමයි ඒ කාලෙත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිස අතර තිබිලා තියෙනවා චෝදනා කිරීම නේ. ඒක නිසානේ ශාසනයේ පැවැත්මට, සිව්වනක් පිරිසගේ පැවැත්මට, මෙලොව පැවැත්ම උදෙසා, පරලොව පැවැත්ම උදෙසා දේශනා කරේ මේ චෝදනා සූත්‍රය. එහෙමනම් අපි චුට්ටක් බලමු අපි කොහොමද චෝදනා කරන්නේ කියලා අනිත් අයට නේද? කොයි විදිහකටද චෝදනා කළ යුත්තේ කියන එකත් අද අපි ටිකක් ඉගෙන ගනිමු. චෝදකේන ආවසෝ විකුණා පරං චෝදේතු කාමෝ. මහණෙනි, උපාසිකාවනි, උපාසක වරුනි, භික්ෂුනි, යම්කිසි කෙනෙක් තවත් කෙනෙකුට චෝදනා කරන්න කැමති නම්, චෝදේතු කාමෝ, චෝදනා කරන්න කැමති නම්, කැමතිද? චෝදනා කරන්න කැමතිද? ඔව්. අකමැත්තෙන් කවුරු චෝදනා කරන්නේ නේ? අපි හැමෝම කැමති, ඒක අපි සාකච්ඡා කරනවා ඉදිරියට. අපි හැමෝම කැමති චෝදනා කරන්න. චෝදේතු කාමෝ, චෝදනා කරන්න කැමති නම් ඒකෙනා පංච ධම්මේ අජ්ජත්තං උපට්ඨපෙත්වා. ධර්ම කාරණා පහ සිත තුල පිහිටවාගෙන, ආධ්‍යාත්මය තුල පිහිටවාගෙන චෝදනා කළ යුතුයි. එතකොට යම් කිසි කෙනෙක් චෝදනා කරන්න කැමති නම්, චෝදනා කරනවා නම් ඒකෙනා කාරණා ධර්මකා ධර්මයන් පහ තමන්ගේ සිත තුළ පිහිටවාගෙන ඒ කටයුත්ත සිද්ධ කරන්න කියලා සරියුත් හාමුදුරුවෝ පෙන්වා දෙනවා. බලමු පළවෙනි එක. කාලේන වක්කාමි නො අකාලේන. යම්කිසි කෙනෙක් චෝදනා කරනකොට චෝදනා කරන්න ඕනේ සුදුසු කාලෙ, අකාලේ නෙවෙයි. කෙනෙකුට චෝදනාවක් කරනකොට ඒ චෝදනාව කළ යුත්තේ සුදුසු කාලෙ. හොඳට කාලය බලලා තමයි චෝදනා කරන්න ඕනේ. හැබැයි අකාලයේ චෝදනා කළොත් සිද්ධ වෙන්නේ ගැටුම්, වෛරය, ද්වේෂය, තරහ, කෝපය සහ කලහකාරීත්වය, ගැටුම කියන එක ඇති වෙනවා. ඒක නිසා යම්කිසි කෙනෙක් චෝදනාවක් කාට හරි කරනවා නම් ඒ කෙනා චෝදනාව සිද්ධ කළ යුත්තේ ඒකට සුදුසු කාලය බලලා. සුදුසු වෙලාවද? දැන් නිකන් හිතන්නකෝ, මෙතන ඉන්නවා කවුරු හරි කෙනෙක්. මේ ඉන්න කෙනෙක් අපිට නුරුස්සන වැඩක් කරනවා. ඒ කියන්නේ දැන් ධර්මශ්‍රවණය කරනවා. ධර්මශ්‍රවණය කරනකොට ධර්මයේ හොඳට මේ දේශනාව හොඳයි කියලා හිතට වැටුණා. දැන් ඒක අහගෙන යනකොට කවුරු හරි කෙනෙක් එයින් මෙයින් කෑ ගහනවා, ඒකට බාධා කරනවා. එතකොට කෑ ගැහුවොත් ඒක හරිද? චෝදනා කළොත් හරිද? හරි නෑ. ඒක සුදුසු වෙලාව නෙවෙයි. අන්න අකාලයේ කරන්න ගියොත් එතන ගැටලුවක් ගැටුමක් ඇති වෙනවා. ඒ ගැටලුව ගැටුම ඇති වෙනකොට අනිත් කෙනාගේ සිත තුලත් අකුසල් ඇති වෙනවා. ආධ්‍යාත්මයට, අනිත් කෙනාගේ ආධ්‍යාත්මයටත් හානියක් වෙනවා. තමන්ගේ ආධ්‍යාත්මයටත් හානියක් වෙනවා, අකුසල් රැස් වෙනවා. එතකොට චෝදනාවක් කරන මොහොත සෑම මොහොතකදීම අපි කාලය විමසිය යුතුයි කියන එක තමයි සරියුත් හාමුදුරුව පෙන්වා වදාළේ. දැන් ඔකට තවත් කාරණයක් කියන්නම්කෝ. මෙහෙම දැන් ආයුධයක් යම්කිසි කෙනෙක් සකස් කර කර ඉන්නවා. පිහියක් කියන්නකෝ. පිහියක් ගගා ඉන්නවා. පිහියක් කවුරු හරි කෙනෙක් ගගා ඉන්නකොට ඒ කෙනාට ගිහින් අපි චෝදනා කරොත් මොකද වෙන්නේ?
ටිකක් කොහොම ටිකක් සැරට චෝදනා කරනවා. ওই චෝදනා නිකන් මේ සොෆ්ට් නෑනේ නේද? සැරට චෝදනා කරොත් මොකද වෙන්නේ? අර ආයුධ පහරක් කණ්ඩ වෙනවා. අන්න ඒකයි මේ බලන්න ඕනේ. කාලය බලනවා කියන එකෙන් අදහස් කරන්නේ මේ සුදුසු වෙලාව බලලා ඒ වෙලාවට චෝදනා කරනවා මිස අකාලේ චෝදනා කරන්න එපා කියන එකයි සරියුත් හාමුදුරුවෝ පෙන්වා වදාළේ. පැහැදිලි නේද? ඔකට හොඳ ලස්සන කතාවක් තියෙනවා. එක අම්මා කෙනෙකුයි පුතෙකුයි දවසක් යනවා බස් එකේ. මේක ඔය පින්වත් පිරිස අහලා ඇති. ඒ බස් එකේ යනකොට පුතා බස් එකේ ජනලේ අයින් නම් කෑ ගහනවා. අහලා තියෙනවද? මතකයි නේද? නැද්ද? අම්මේ අන්න බලන්නකො වලාකුළු අපිත් එක්කම දුවගෙන දුවගෙන යනවා කියනවා. ගස් අපිත් එක්කම වේගෙන් යනවා කියනවා. ලයිට් කණු අපිව පහු කරගෙන වේගෙන් යනවා අර බලන්නකො කියලා කෑ ගහනවා මේ ළමයා. බොහොම සතුටින්. ඊට පස්සේ අල්ලපු සීට් එකේ ඉන්න කෙනා කියනවා අම්මට මේ ළමයා මනෝවෛද්‍යවරයෙකුට පෙන්නුවොත් හොඳයි නේද? අර අම්මගේ ඇස් දෙකේ කඳුළු උනන්න පටන් ගන්නවා. ඇයි ඒ? ඒ අම්මා කියනවා මේ මගේ පුතා අද තමයි මේ මුළු ලෝකෙම දකින දවස. මෙතෙක් කාලයක් මෙයා අන්ධව හිටියේ. මෙයාට ඇස් පේන්නේ නැතුව හිටියේ. ඇස් පේන්නේ නැති එක්කෙනාද වෛද්‍යවරයෙකුට පෙන්නලා මෙයාගේ ඇස් දෙක සුව කරගෙන පෙනීම ඇති කරගෙන අද තමයි මෙයා මුළු ලෝකෙම දකින්නේ. ඒකේ සතුට තමයි මෙයා ඉන්නේ. මෙයා දන්නේ නැහැ මේ පරිසරය ගැන. ඒකයි මෙයා මේ විදිහට කෑ ගහන්නේ කියලා. ඉතින් බලන්න අර චෝදනා කරපු කෙනා ඒ කාරණේ කියපු කෙනා හිතුවේ නැහැ. අර දැන් කවදාවත් අහන්නේ නැහැනේ අර වගේ අපිට ඇහිලා නැහැනේ. වලාකුළු දුවනවා යනවා වේගෙන් යනවා. ඊට පස්සේ ගස් වේගෙන් දුවනවා අපිත් එක්ක එනවා. ලයිට් කරනවා අපිව පහු කරගෙන දුවනවා කියලා අපි කවදාවත් අහලා නැහැ නේද? හැබැයි අර කෙනා චෝදනා කරනවා මේ ළමයා වෛද්‍යවරයෙකුට පෙන්නන්න කියලා. එතකොට පින්වත්නි මෙතන මේ කතාව මා ගත්තේ ඒ යමෙකුට චෝදනා කිරීමේදී අපි සෑම මොහොතකම හිතන්නට ඕනේ කාලය පිළිබඳව. යම්කිසි චෝදනාවක් කරන්නට ආපුවාම ඒක එකපාරටම එවේලෙම චෝදනා කරන්නේ නැතුව ඒකට සුදුසු කාලය ඇරගෙන චෝදනා කරනවා නම් අනිත් අයට ගැටලුවක් වෙන්නේ නැහැ. තමන්ට ගැටලුවක් වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට මෙතෙක් කාලයක් දැන් කරලා තියෙන්නේ කොහොමද? චෝදනා. අකාලේනේ ගැටුමක් ඇති වුණා නම් යම්කිසි තරහක් ඇති වුණා නම් අමනාපකමක් යම්කිසි දෙදෙනෙක් අතර හරි පිරිසක් හරි ඇති වුණා නම් ඒ ඇති වෙන්න හේතුව වෙලා තියෙන්නේ හරියට බැලුවොත් අපි ඒක කරපු වෙලාව කාලය නුසුදුසු නිසායි. ඒක නිසා සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා මේක හොඳ වටිනා කාරණයක්. මේ කියන්නේ අපේ ජීවිතය යහපත් කරගන්න, ලස්සන කරගන්න හොඳ වටිනා දෙයක්. ආධ්‍යාත්මය දියුණු කරගන්න හොඳ වටිනා දෙයක්. අපේ ආධ්‍යාත්මයේ කෙලසෙන එක අවස්ථාවක් තමයි මේ චෝදනාව කියන එක. ඒකෙන් නිදහස් වෙන්න හොඳ ක්‍රමවේදයක් තමයි සරියුත් හාමුදුරුවෝ මේ පෙන්වා දෙන්නේ. මොකද්ද පළවෙනි කාරණේ චෝදනා කරන්න ඕන ක්‍රමවේද? කාලය බලන්නට ඕනේ. පැහැදිලිද? හරි. දෙවෙනි කාරණේ භූතේන වක්කාමි නො අභූතේන. අභූතේන අහලා නැද්ද අභූත චෝදනා කරන්න එපා කියලා? ඈ ඔන්න ඕකෙන් තමයි දැන් ඒ වචනේ එන්නේ. අපි ඔය කියන නිකන් මේ අභූත චෝදනා කරන්න එපා මම ඔබ දන්නේ නැහැ. ඔක අභූත චෝදනාව. එහෙම කියනවා නේ. මෙන්න මෙතනින් තමයි ඕක එන්නේ. මොන සූත්‍රයෙන්? ඈ චෝදනා සූත්‍රයෙන්. අභූත කියන එක වචනේ එන්නේ ඔන්න ඔතනින් ඔය චෝදනා කියන එකට. භූතේන කියන්නේ පින්වත්නි චෝදනාව කරනකොට අපිට හොඳටම අපේ හෝඩියේ තියෙන ප්‍රසිද්ධ අකුරක් ලූ කියලා. මෙහෙම කියනවලු, මෙහෙම කිව්වලු, අර විදියට කරාලු. හැබැයි දන්නේ නැහැ. කොයින් හරි ඇහුවා, කොයින් හරි කියවුවා,
ඒක අහගෙන ඇවිල්ලා තව දැනකට කියනවා. ලූව අපුර දාලා කියපුවාම ඒක ගැටුමට හේතුවක් වෙනවා, අකුසලයට හේතුවක් වෙනවා. එතකොට භූතේන කියන්නේ යම්කිසි කෙනෙක් චෝදනාවක් කරනවා නම් කරුණු කාරණා හරියට දැනගෙන සත්‍ය තොරතුරු වලින් කෙනෙකුට චෝදනා කරන්න ඕනේ. මේවා මේ ඔය ජීවිතවල අපේ ජීවිතවල අපි අත්විඳලා තියෙනවා නේ. ඒ කියන්නේ අපි දන්නේ නැහැ අපිට චෝදනා කරන්න. අභූත චෝදනා. ඉතින් අපිටම පුදුමයි, මේක මං කරේ නැහැ, මේක මං කිව්වේ නැහැ, කොහින්ද මේක මේ එන්නේ? සරිත් හාමුදුරුවෝ දේශනා කරනවා චෝදනා කරන්න. ධාර්මික චෝදනාවක් වෙන්න නම් ඒක භූතේන විය යුතු. ඒ කියන්නේ සත්‍යවාදී දෙයක් වෙන්නට ඕනේ. සත්‍යවන්ත කාරණයක් වෙන්නට ඕනේ. ඔකට හොඳ ලස්සන කතාවක් කියා දෙන්නම්. ග්‍රීක දාර්ශනිකයෙක් හිටියා. එයාගේ නම ආකිමිඩිස්. මොකද්ද? අහලා තියෙනවද? ඔය ආකිමිඩිස් ගේමේ පසුබිම් කතාව මම කියන්නේ නැහැ. ආකිමිඩිස් ළඟට එනවා ගෝලේ. මෙයා දාර්ශනිකයෙක්. ආකිමිඩිස්ගේ ගෝලයා ඇවිල්ලා කතාවක් කියනවා. ආකිමිඩිස් කියනවා මෙච්චරයි. කතාව අහගෙන ඉඳලා ආ හොඳයි. ඔයා දැක්කද මේක? ගෝලයක් නෑ. ඔයා දන්නවද මේක? ගෝලයක් නෑ. ඒත් දන්නේ. දැන් ඕක ඔය කතාව කියපුවාම මට ප්‍රයෝජනයක් තියෙනවද? ඒත් නෑ. ඔයාට ප්‍රයෝජනයක් තියෙනවද? ඒත් නෑ. එහෙනම් ඔය කතාවයි මට කියන්නේ කියලා කතාව ප්‍රතික්ෂේප කරනවා. දැන් අපේ සිරිත තමයි කොහින් හරි ඔය ලූ කියන කතාවක් අහගත්තා, අහගෙන ගිහින් වරලා චෝදනා කරනවා. ඒ චෝදනා කරනකොට ඒක අභූත චෝදනාවක්. එතනදී ඇති වෙන්නේ මොකද්ද? ගැටුමක්. තමන්ගේ ආධ්‍යාත්මයට අකුසලයක් ඇති කර ගැනීමක් සිද්ධ වෙනවා. ඒක නිසා මේ සරියුත් හාමුදුරුවෝ පෙන්නනවා යම්කිසි කෙනෙක් චෝදනාවක් කරනවා නම් ඒ කරන චෝදනාව සත්‍ය කාරණාවක් මත පිහිටා කරන්න කියලා. එතකොට අනිත් අයත් එක්ක ගැටුමක් ඇති වෙන්නේ නැහැ. තමන්ගේ ආධ්‍යාත්මයට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද? අනිත් අයට හානියක් වෙන්නේත් නැහැ, තමන්ට හානියක් වෙන්නේත් නැහැ. සත්‍යවාදී චෝදනාවක් සිද්ධ කරනවා නම්, ඒ කියන්නේ කරුණු කාරණා හරියට අවබෝධ කරගෙන දැනගෙන තමයි කාට හරි චෝදනාවක් සිද්ධ කළ යුත්තේ. එතකොට දැන් අපි අභූත චෝදනා කොච්චර ඉඳලා තියෙනවද? අභූත චෝදන අපි කොච්චර අභූත චෝදනා කරලා තියෙනවද? ඒ කියන්නේ ලූ කියන එක දාලා මෙහෙම වුණාලු, මෙහෙම කිව්වලු. හැබැයි කාරණේ දන්නේ නැහැ. එහෙම වුණාම ඒ විදිහට චෝදනා කරපුවාම මොකද වෙන්නේ? ගැටුමක්. ඒ ගැටුම දුරු කරන්නට, අර ද්වේෂය දුරු කරන්නට, තරහා දුරු කරන්නට සරියුත් හාමුදුරුවෝ පෙන්නනවා, මහණෙනි ඔබලා චෝදනාවක් කරනවා නම් කරුණු කාරණා හරියට දැනගෙන චෝදනා කළ යුතුයි කියලා. ඒක එතකොට තමයි ඒක ධාර්මික චෝදනාවක් වෙන්නේ. පැහැදිලිද? කරුණු කීයද? චෝදනා කරනකොට කරුණු දෙකක් දන්නවා අපි කොහොමද චෝදනා කළ යුත්තේ කියලා. පළවෙනි කාරණේ මොකද්ද? ඕ කාලයට අනුව, ඒ කියන්නේ කාලය බලලා චෝදනා කරන්නට ඕනේ. දෙක, ඕ සත්‍ය කරුණු මත පිහිටා චෝදනා කරන්නට ඕනේ. ඊළඟට සංහේන වක්කාමි නො පරසේ. චෝදනාවක් කරනකොට කෙනෙක් මේ සෙනෙහස ආදරය පිහිටවාගෙන තමයි චෝදනා කළ යුත්තේ. චෝදනාවක් කරනකොට කාට හරි සෙනෙහසක් ආදරයක් පිහිටවාගෙන තමයි චෝදනා කළ යුත්තේ. පරුස විදිහට චෝදනා කළ යුතු නැහැ, කරන්න හොඳ නැහැ කියලා
සරියුත් ආඳුරු පෙන්වනවා පෙන්වනවා. එතකොට මේ සෙනෙහසින් චෝදනා කරන්න වැඩිපුර කවුද? ඈ? ඔය දෙමව්පියෝ දැන් ඔය සෙනෙහසින් කාටද මේක කරන්නේ? දරුවන්ට. තව මේ එනවා ටිකක් දෙමව්පියන්ගේ වැදලා ගන්න ඔය සෙනෙහස. ඉතින් මේ පින්නත් නී මේක වැඩිපුරම කරන්නේ අපේ දෙමව්පියෝනේ. හැබැයි දෙමව්පියෝ මොනවත් අපේක්ෂාවෙන්ද කරන්නේ දරුවන්ට? නැ බොහොම සෙනෙහසින් තමයි සිද්ධ කරන්නට ඕනේ. ඔන්න ඔය කියන මෙත් කියන්නේ සෙනෙහස ආදරය සිතුවිලි ඇති කරගෙන සෙනෙහ ආදරවන්ත චෝදනාවන් සිද්ධ කරන්නට කියනවා අනිත් අයට. මාතා යතානියම් පුත්තං කිලව කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කරනවානේ. තම මවක් තම එකම පුතාට මෛත්‍රිය කරුණාව දයාව දක්වනවාසේ චෝදනාවන් සිද්ධ කරනවාසේ අනිත් අයටත් ඒ සෙනෙහසම ඇති කරගෙන චෝදනා කරන්න කියලා කියනවා. ඉතින් මම මේ මුලදී කිව්වනේ අපිට ගිල්ටිකමක් ඇති වෙනවා කියලා. ඇයි? මෙතෙක් දවසක් කරපු චෝදනා කරලා තියෙන්නේ ඔහොම පිටාගෙන. සෙනෙහේන වක්කාමි කියපුවාම ආදරයෙන්ද අපි කාටවත් චෝදනා කළේ? එමන් නැත්තම් සත්‍ය කරුණක පිහිටලාද අපි චෝදනා කළේ? කාලය බලලාද අපි චෝදනා කළේ? ඈ? ඔව්ද? නැද්ද? ඔව් නම් සතුටු වෙන්න. මම මුලින් කිව්වනේ තමන් නිවැරදි නම් නිවැරදිතාවයේ මේකෙන් පෙන්නවා නම් සූත්‍රයෙන් මොකද වෙන්න ඕනේ? අනේ කොච්චර වාසනාවක්. මේ සරියුත් ආඳුරු පෙන්නන්නේ මම මේක අහලත් නැහැ මේ කාරණේ. හැබැයි මම අනිත් අයට චෝදනා කරේ මේ කාරණාවලින්. මල්ලඟ මේ ಗುಣධර්ම ටික තියෙනවනේ. අන්න කුසලයක් දියුණු කරගන්නවනේ. තව තව තියෙන හැකියාව නිවැරදිතාවයේ තව තව දියුණු කරගන්නවා. හැබැයි සමහරු කියවන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපි වැරදි විදිහටනේ චෝදනා කරන්නේ. පරුසේන ඊට පස්සේ අකාලේන අභූතේන චෝදනා කරනවානේ. එහෙමනම් අපි දැන් දන්නවා කෙනෙකුට චෝදනා කළ යුතු ක්‍රමවේදය මොකක්ද කියලා. දැන් දරුවෙකුට වුණා ඒ කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒ කරන්න ඕන ක්‍රමවේදයට කරේ නැත්තම් ඒ චෝදනාව ඊට පස්සේ දරුවා මුරන්දු වෙනවා. දරුවා විතරක් නෙවෙයි අනිත් සමාජයේ ඉන්න සෑම කෙනෙක්වත් එහෙමයි. අර මුරන්දු වෙන්නේ ගැටුමක් ඇති වෙන්නේ අකුසල් අපතුල ඒ අය තුල රැස් වෙන්නේ අර සෙනෙහසෙන් චෝදනා නොකරන විටයි. පැහැදිලි? කාරණා කීයද? තුනයි. එතකොට චෝදනා කළ යුතු ක්‍රම තුනක් අපි ඉගෙන ගත්තා. මේවා ওই ජීවිතවල වුණු කරලා නැත්තම් මින් ඉදිරියට චෝදනා කරනකොට කාටද? මහත්තයා නෝනට, නෝනා මහත්තයාට. එතකොට දරුවෝ දෙමාපියන්ට, දෙමාපියෝ දරුවන්ට, යහළුවන් අතර, ඊළඟට දායක ස්වාමීන් වහන්සේලා, ඒ දෙගොල්ලා අතර මේ සෑම කෙනෙක්ම මේ කාරණාවල පිළිතලා චෝදනාවන් කරනවා නම් ඇත්තටම සරියුත් ආඳුරෝ දේශනා කරනවා ඒක ධාර්මික චෝදනාවක්. ඒක තමයි වෙන්න ඕනේ. එතකොට අකුසල් රැස් වෙන්නේ නැහැ. ගැටුමක් ඇති වෙන්නේ නැහැ. කාරණා කීයද දැන්? තුනයි. ආ කියමු බලන්න පළවෙනි එක. කාලේන ඊට පස්සේ සුදුසු කාලයේ චෝදනා කරන්න ඕනේ. සත්‍ය කාරණා මත පිළිලා චෝදනා කරන්න ඕනේ. සෙනෙහසින් චෝදනා කරන්න ඕනේ. ඊළඟට අත්ත සංහිතේන වක්කාමි නො අනත්ත සංහිතේන චෝදනාවක් කරනකොට හරිම වැදගත් වෙනවා ඒ චෝදනාව කරන කෙනා ඒ චෝදනාව කරන්න සූදානම් වෙන කවුරු කෙනෙක් වේනම් ඒ කෙනා තවත් කෙනෙකුට චෝදනා කරනකොට එයා හැම මොහොතකම චෝදනා කිරීමේ අරමුණ හිතන්න කියනවා. අර්ථය ඒ කියන්නේ මම මේ චෝදනාව සිද්ධ කරන්නේ අහවලුන්ට මෙන්න මේ අරමුණෙන් යුක්තවම. තමන් චෝදනා කරන්නේ මෙන්න මේ අරමුණ ඇති කරගෙනයි. ඒ කියන්නේ අනත්ත සංහිතේන
අනර්ථයක් කරන්න අවඩක් කරන්න තවත් කෙනෙකු අපහාසුවකට පත් කරන්න චෝදනා කරන්න එපා කියලා සරියුත් හාමුදුරුවෝ පෙන්නනවා. එතකොට මෙතන මේ කාරණා කියන්නේ කවුද? මේ මම හදලා කියන එක නෙවෙයි සරියුත් හාමුදුරුවෝ කියන්නේ අනර්ථයක් කරන්න චෝදනා කරන්න එපා. අර්ථයක් සිද්ධ කරන්න චෝදනා කරන්න කියනවා. එතකොට දැක්කම අනර්ථයක් සිද්ධ කරන්නයි චෝදනාවන් සිද්ධ කරන්නේ. චෝදනාවන් කරන්නේ. නේ? එතකොට බුදුහක් මේ සරියුත් හාමුදුරුවෝ පෙන්නනවා නෑ. අනිත් අයට චෝදනා කරනකොට මම මේ චෝදනාව කරන්නේ කෙනෙක්ගේ යහපත පිණිසම. යම්කිසි කෙනෙකුට චෝදනා කරනකොට මෙයාගේ මේ වැරද්ද තියෙනවා. මේ වැරද්ද තියෙනවා මට මේක හදන්නට ඕනේ. මෙන්න මේ වචනේ කිව්වා මේක වැරදි. මේ වැරද්ද මම හදන්න ඕනේ. මෙයාට යහපතක් සිද්ධ කරන්න ඕනේ. මෙයා මේ වරදින් ගලවා ගන්න ඕනේ. ඒකයි මගේ චෝදනාවේ අරමුණ කියන එකෙන් චෝදනා කරන්න කියලායි සරියුත් හාමුදුරුවෝ පෙන්වන්නේ. එතකොට අපි කාට හරි චෝදනා කරනකොට මෙතෙක් දවසක් කරලා තියෙන්නේ ඇත්තටම අපේ හිත තුළ තියෙන තරහ පිට කරගන්න. අපේ හිත තුළ ඇති වෙලා තියෙන කෝපය දුරු කරගන්න. ඒ දුරු කරලා එයා අපහසුතාවයකට පත් කරපුවාම අපි සැනසෙනවා. ඒකයි අපේ චෝදනාවේ පරමාර්ථය වෙන්නේ. හැබැයි ඒක නෙවෙයි සරියුත් හාමුදුරුවෝ පෙන්වුවේ. ඒ තුලින් වෙන්නේ තමන්ට අකුසල් රැස් වීමම පමණයි. දැන් නිකන් හිතන්නකෝ දරුවෙක්ගේ නෝනා කෙනෙක්ගේ මහත්තයා කෙනෙක්ගේ තමන් චෝදනා කරලා වරදක් වෙන්න ඇති. හැබැයි වචනයක් එහෙමෙහි මිස් වෙන්න ඇති. ඒ වචනයක් එහෙමෙහි වුණා කියලා ඒකෙන් පරිගන්න ඉතින් අර වැරදි විදියට අනර්ථයක් කරන අරමුණින්ම චෝදනා කරනවා නම් ඒක අධාර්මික චෝදනාවක්. එතකොට චෝදනා කරන්නට ඕනේ සෑම මොහොතකම කොහොමද? අර්ථයක් සිත කරන අරමුණින්මයි. ඒ කියන්නේ යාට යහපතක් සිත කරන අරමුණින්මයි චෝදනා කරන්නට ඕනේ කියලා තේරුණා දුන්නා අපේ සරියුත් හාමුදුරන් වහන්සේ. එතකොට කාරණා හතරක් අපි දැන් ඉගෙන ගත්තා චෝදනා කරන්නට ඕන ක්‍රම. කොහොමද? පළවෙනි එක සුදුසු කාලය බලන්නට ඕනේ. දෙක සත්‍ය කාරණා හොයාගන්නට ඕනේ. තුන සෙනෙහෙන් යුක්තව චෝදනා කරන්නට ඕනේ. හතර අර්ථයක් ඇතිවම, ඒ කියන්නේ චෝදනාව ලබන කෙනාට යහපතක්ම වේවා කියන හැඟීමෙන් චෝදනා කරන්නට ඕනේ. ඊළඟට පස්වෙනි කාරණේ මෙත්ත චිත්තේන වක්කාමි නෝ දෝසාන්තරේන. චෝදනා කරනකොට සෑම මොහොතකදීම කේන්ති අරගෙන චෝදනා කරන්න එපා කියනවා. දැන් අපි කරන්නේ කොහොමද? ඒක මේ මෙතනදී ඔය පින්නක් පිරිසට විතරක් නෙමෙයි, මේක මේ ගිහි පැවිදි දෙගොල්ලටම කරන අදාළ කාරණයක්. ඒක මේ බුදුරජාණන් වහන්සේ සාරියුත් හාමුදුරුවෝ මේක දේශනා කරන්නේ මොකේ පැවැත්මද? ශාසනයේ පැවැත්ම. ශාසනය කියන්නේ කවුද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඉතින් මම දේශනා කරාට මේක මේ මට අයිති, ඔය පින්වත් පිරිසටත් අයිති. එතකොට මේ දෝසාන්තරේන කියන එකම මෙතන සඳහන් කරේ අපි චෝදනා කරනකොට ඒ කාර්ය හාමුදුරුවෝ භික්ෂුණීන්ලා උපාසිකාව උපාසිකාවෝ ඒ චෝදනාවන් කරලා තියෙන්නෙම ද්වේෂයෙන්ම. ඒ අතීතයේ හිටපු අද ඉන්න අය ඒකමනේ නේ. එතකොට එදා තිබ්බ දේ අදටත් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ සරියුත් හාමුදුරුවෝ දහම් සෙදෙවියන් වහන්සේනේ මේ දේශනා කරන්නේ. උන්වහන්සේ මේක දැක්කා. මේ අය මේ දැන් කරනවා වගේම මතු අනාගතේ පහළ වෙන අය මේ ටිකම කරනවා. ඉතින් ඒකින්ද ඒ අය අකුසලයෙන් බේරගන්න ඕනේ. ඒ අයට කුසලය වඩවන්න ඕනේ. ඒ අයට සුගතියක් ඇති කරන්න ඕනේ. ඒ සුගතියක් ඇති කරන්නට නම් ඒ අයට නිවැරදි කාරණා කියා දෙන්නට ඕනේ කියන අදහසින් තමයි මේක දේශනා කරන්නේ. එහෙනම් අපි චෝදනා කරනකොට හැම මොහොතකම අපේ චෝදනාවත් එක්ක තියෙනවා මොකද්ද? වේසය, තරහ. තරහත් එක්ක තමයි. කියන්නේ සමහරක් විතක ඔය තරහ චෝදනාවේ තරහ අපිට පේනවා ටෝන් එකෙමනේ, සොරෙන්ම තේරෙනවා චෝදනා කරන. එතකොට මොකද වෙන්නේ? සොරය
පරුස වුණොත් ඒ කියන්නේ සොරය මේ රෞද්‍ර වුණොත් බොහොම සැර වුණොත් අනිත් එක්කෙනාගේ ද්වේෂය ඇවිස්සිනවා. ඒකින්ද මේ සොරය හරියටවත් බලපානවා මේ චෝදනාවේ. ඒකින්ද තමයි මෙත්ත චිත්තේන මෛත්‍රී සිතුවිල්ලෙන්ම මෛත්‍රී සිතින්ම චෝදනා කරන්නට ඕනි. දැන් මෙත්ත චිත්තේන හැම මොහොතකම චෝදනා කරනකොට කියනවා නිවෙන් නිවිලා මෛත්‍රිය වඩාගෙන මෛත්‍රියම සිත තුළ ඇති කරගෙන චෝදනා කරන්න කියලා. එතකොට ඇත්තටම තමනුත් බේරි අනිත් කෙනත් බේරි. දැන් මෙහෙම කරලා සරියුතහාමුදුරුවෝ මෙහෙම දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙහෙම කරලා කට්ටිය මේක පිළිපදීද? දැන් අපි චෝදනාවක් කරනවා. කරන චෝදනාව සාධාරණයි. ඕනම ලෞත්‍රා බුදුපියරේ දැක්කොත් ඒකත් උන්වහන්සේ පෙන්වයි ආ මේ චෝදනාව සාධාරණ චෝදනාවක්. එහෙම කරලත් සමහර අය පිළිගන්නවද? ඈ දැන් අපි කාලයක් බැලුවා. කාරණ හොයාගත්ත කාරණේ සත්‍යයි. ඊට පස්සේ බොහොම සෙනෙහසින් ආදරෙන් තමයි කියන්නේ ඒකත් හරි. ඊට පස්සේ ඊටවස්තාවක් මත ඊළඟ ඕ මෙයාට යහපතක්ම වේවා කියන හැඟීම අර්ථයක් ඇති වේවා කියන හැඟීමයි චෝදනා කරන්නේ. පහ මෛත්‍රී සිතුවිල්ලෙන්මයි චෝදනා කරන්නේ. ওই කාරණා පහම අපේ චෝදනාව තුළ ගැබ් වෙලා තියෙනවා. එහෙම කියලා සමහර අයට චෝදනා කරපුවාම පිළිගනි ඒත් ගැටුමක් නේද ඇති කරගන්නේ. ඒ වගේ අවස්ථාවල අපි මොකද කරන්නට ඕනි? දැන් මේ කාරණා පහම අපි අනුගමනය කරගෙන යනවා. අනුගමනය කරන්නේ අපත්තිය. හොඳයි අපි අති මේක කැඩෙනවා. හොඳයි මේ ඉගෙන ගන්නයි මේක කියවේ. මේ කාරණා පහ චෝදනා කරනකොට සෑම මොහොතකම එක්කෝ චෝදනා කරනකොට පළවෙනියට මොකද කරන්න කිව්වේ? කාලය බලන්න කිව්වා. දෙක කර්ම වල නිවැරදිතාවය සත්‍ය අසත්‍යතාවය හොයාගන්න කිව්වා. ඊට පස්සේ සත්‍ය පිළිබඳව චෝදනා කරන්න කිව්වා. තුන සෙනෙහි චෝදනා කරන්න කිව්වා. හතර අර්ථයක් කිරීමේ අරමුණෙන් චෝදනා කරන්න කිව්වා. පහ මෛත්‍රී සිතින් චෝදනා කරන්න කිව්වා. හරි මෙහෙම කරලත් පිළිගන්නේ නැත්නම් චෝදනා කරන්නට පිළිගන්නේ නැත්නම් මොකද කළ යුත්තේ? දැන් මොකද කළ යුත්තේ? දැන් කාරණා දන්නවනේ චෝදනා කළ යුතු ක්‍රම වේදේ දන්නවා. මහත්තුරුත් දන්නවා නෝනලත් දන්නවා. ඔය කාරණා මේ වටිනා කියන ධාර්මික කාරණා පහ ඇතුළත් කරගෙන චෝදනා කරනවා. නමුත් පිළිගන්නේ නැහැ නෝනා හරි මහත්තයා හරි දුව හරි පුතා හරි. මොකද කරන්න කියන්නේ? ඕ වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. මීට වඩා වටිනා ධාර්මිකත්වයක් නැහැනේ. නේ? එහෙනම් හදන්න බෑ. චෝදනා කරාට වැඩක් නැහැ. චෝදනා කරන්න කරන්න පිළිහෙන්නේ කවුද? වැටෙන්නේ කවුද? ඒ කරන කෙනා. ඒක නිසා එයාගේ ආධ්‍යාත්මය පිළිහෙන්න දෙන්න එපා. පිරිහා මේ පරිහානියට පත් කරව ගන්න එපා. එහෙමනම් කල යුත්තේ එකම දේ ඕ අතහරින්න. හොඳම දේ අතහරින එකයි. ඒ වගේ කෙනෙක් චෝදනා අරවාගේ හොඳ ಗುಣධර්ම වල පිළිහිටගෙන චෝදනා කරනකොට ධාර්මික චෝදනාවක් කරනකොට හැදෙන්නේ නැතිනම් හොඳම දේ තමයි තමන්ගේ ආධ්‍යාත්මය කුසලය දිනු කරගෙන ඉදිරියට යන්න. අර එක ගැටිලා අකුසල් ඇති කරගන්න එපා. ආධ්‍යාත්මය පරිහානියට පත් කරගන්න එපා කියලා සරියුත් හාමුදුරුවෝ පෙන්වනවා. එතකොට මේ සූත්‍රයෙන් පෙන්වන දේ තමයි ওই විදිහට ওই කාරණා ওই ಗುಣධර්ම පහ තුල ධාර්මික ක්‍රම පහෙන් චෝදනා කරලත් සමහර අය කුපිත වෙනවා. නැතුව නෙවෙයි කවුද මේ සරියුත් හාමුදුරුවෝ මේ කාරණේ කියනවා. මෙහෙම කියලා සමහර පිටක සෙනෙහසින් දරුවට කියනවා පුතේ දුවේ ඕක කරන්න එපා ඕක මෙහෙමයි ඔයා මේ කරපු දේ වැරදි කියලා කියලා අහන්නේ නැහැ. ඒක එකම කරනවා. ඊට පස්සේ තවත් දෙයක් තමයි මෙහෙනම් මන් දන්නේ ලංකාවේ නම් දෙමාපියෝ කරන දෙයක් තමයි කාගෙන් හරි ලූ කියන එකක් අහුවද දරුවට හරි පුතාට හරි පරිබෑව එහෙම නැත්තම් බෑන්න. ඕක අපි අපේ කෙනක් හිටියද ඔව් ඒක කොයි කොයි ආරංචි වුණා ඒ අපිට මේව අත්දකින් තියනවා නේ.
ඉතින් ඒ තත්ත්වයක් උදා කරගන්න එපා. ඒ කියන්නේ ඒකෙන් වෙන්නේ දෙපැත්තම පිරිහිනවා. දෙපැත්තම ගැටුමක් ඇති වෙනවා. ඒකෙන් අපිට අපේ ආධ්‍යාත්මයට හානියක්. මේ සත්‍යවාදී කාරණාවල පිළිතලා ඇත්ත නැත්ත හොඳට හොයලා බලලා තමයි කෙනෙකුට චෝදනා කළ යුත්තේ. විශේෂයෙන්ම දරුව හදනකොට අපි මේ දේ සැලකිලිමත් විය යුතුමයි. නැත්තම් දරුවට අම්මා එපා වෙනවා, තාත්තා එපා වෙනවා. නෝනට මහත්තයා එපා වෙනවා, මහත්තයාට නෝනා එපා වෙනවා. ඒක නිසා හැම මොහොතකදීම මේක ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් හොඳ අවස්ථාවක්. ඒ ජීවිතය ගත කරන්න නම් මෙන්න මේ කියන කාරණාවල ධාර්මික කාරණාවල පිළිපදලාම චෝදනා කරන්න. චෝදනා කරන්න එපා කියන්නේ බුදුදහම. චෝදනා කළ යුතුයි. ඇයි? ඇයි? සත්පුරුෂයෝ කරන්න, සත්පුරුෂයෝ හදාගන්න, මිනිස්සු ධාර්මික කරන්න, ගුණයාපත් කම් ඇති කරන්න, ගුණ වගාවන් ඇති කරන්න. ඒක නිසා චෝදනා කරන්න. හැබැයි කරනකොට ක්‍රමවේද තියෙනවා. ඒ කරන ක්‍රමවේද ටික ඉගෙනගෙන තියෙන්න ඕනේ. දැන් පැහැදිලි නේද? දැන්කම් පොඩි ලැජ්ජාවක් ඇති වෙනවා නේද? නේ? පොඩි කක් ලැජ්ජාවක් ඇති වෙනවා නේ මේ කාරණේ අපි දැනගෙන හිටියේ නෑනේ. ඉතින් අපි ඒ දැනගෙන හිටුණා ඉතින් දැන් මෙහෙම කරේ. දැන් දාන්නවා. හැබැයි දැන් දැනගෙනත් කරොත් එහෙම එතකොට නම් ඉතින් සමාවක් නෑ. තා කියන්න පළවෙනි කාරණේ මොකද්ද? චෝදනා කරන්න ධාර්මික පළවෙනි ක්‍රමය. අයියෙන් කියන්න ඕනේ. ඔව් සුදුසු කාලේ බලන්න ඕනේ. දෙක. ඔව් සත්‍යතාවය ඔයාගෙන චෝදනා කරන්න ඕනේ. තුන. සෙනෙහසින් යුක්තව චෝදනා කරන්න ඕනේ. හතර. ඔව් යහපතක්ම වේවා කියන සිතුවිල්ලෙන් චෝදනා කරන්න ඕනේ. පහ. මෛත්‍රී සිතින් චෝදනා කරන්න ඕනේ. එහෙනම් ඔය කාරණා පහ දිනු කරන්න. චෝදනි හරි වටිනා කාරණා පහක් ධාර්මික චෝදනා ක්‍රමවේද පහක් තමයි මේ සරින් පහමළු දේශනා කරන්නේ. මේවා පුරුදු කරන්නේ ජීවිතේ චෝදනා කරන එක අපි හිතුවේ නෑනේ. මෙතෙක් දැන් හිතපු නැති දෙයක් අපි චෝදනා වුණත් අපිට පුළුවන් අපේ කුසලයේ දිනු කරගන්න යොදා ගන්න. අපි මෙතෙක් කාලයක් චෝදනාව යොදා ගත්තේ මොකේ මොනකක් දිනු කරන්න? අකුසලයේ දිනු කරන්න. අපි දන්නේ නැතුව ඒ වැරද්ද කරේ. දැන් එහෙම නෙවෙයි. දැන් කුසලයේ දිනු කරන්න පුළුවන් චෝදනාව තුලින්ම. කොච්චර වටිනවද බලන්න. චෝදනාව තුලින්ම කුසලයේ දිනු කරන්න පුළුවන්. ද්වේෂය කියන එක ප්‍රහාණය කරන්න පුළුවන්, දුරු කරන්න පුළුවන්. ඉතින් ප්‍රධාන අකුසලයන්නේ ද්වේෂය කියන්නේ කෝපය තරහ කියන්නේ. ඒක දුරු කරගන්නත් අර නරකයි, හොඳ නෑ කියලා මේ නිന്ദා සහගත වූ චෝදනා කියන වචනයෙන් අපිට පුළුවන් නේ. ඒක නිසා ඒ කාරණා ටික පුහුණු කරන්න සෑම දිනාටම මේ භවය තුලදීම මේ ධර්ම අවබෝධය ලැබී නිවන් අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි මේ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නට මේ උතුම් වූ සම්බුද්ධ ගිලම්පස පූජාවට සහභාගී වීමට සක්වල සිටින සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට ආරාධනා කරන්නට යෙදුණා. ඒ ආරාධනාවෙන් මේ පිරිත් දේශනාවන්, ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට යම්කිසි සම්යාදෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා පිරිසක් සහභාගී වූවා නම් ඒ සියලු දෙනාටම සතර දිසාවම ආරක්ෂා කරන ඒ සතර වරන් දෙවිවරුන් ප්‍රමුඛ කොටගත් සම්යාදෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට මේ භූමියට අධිග්‍රහිත සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පින්වත් ඔබගේ නිවසේ ඉෂ්ඨකාමී ඔබේ ඉෂ්ඨකාමී ඉෂ්ඨ දෙවි දේවතාවුන් වහන්සේලාට අපි මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. මේ පින් බලෙන් සත්‍යයෙන් දෙවියන් ඇතුළු සෑම දිනෙකම සියලු සත්වයෝ සුඛී සුවපත් භාවයට පත් වේවා. දෙවියන්ගේ දිව්‍ය ආශිසු වඩ වඩාත් වර්ධනය කර ගනිත්වා. දෙවියන්ගේ සැනසීම සතුට පිණිස මේ පින් හේතු වේවා. සියලු සත්වයෝ මෙපින් බලෙන් සත්‍යයෙන් සැනසීමටපත් වේවා. උතුම් වූ නිවන් අවබෝධයේ පිණසම දෙවියන්ට මෙපින් හේතු වේවා කියන උතුම් ප්‍රාර්ථනය සිත් තුළ ඇති කරගෙන අපි දෙවියන් ඇතුළු සෑම කෙනෙකුටම පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාගතා ජම්
සම්පදං සබ්බේ සත්තාං මෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. අද පින්වත් ඔබට මේ උතුම් පිටකම ඉතාමත් හොඳින් සිද්ධ කරගෙන තමන්ගේ ආධ්‍යාත්මය පිරිසිදු කරගන්නට තමන්ගේ වැරදි නිවැරදි කරගන්නට මේ අවස්ථාව ලබා දුන්න අද ධර්ම දානේ පින්කම සිද්ධ කළා වූ පින්වන්ත තලා මහත්මාගේ ඒ පරලොව සැපත් වන්නට දුන දෙමාපියන් දෙපළ අපි මේ මොහොතේදී කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව සිහිපත් කරමු. පරලොව සැපත් වන්නට දුන මහත්මාගේ සහෝදරිය සහ සහෝදරයා ඇතුළු වර්ග පරම්පරාවල පරලොව සැපත් වන්නට දුන සියලු දෙනා සිහිපත් කරමු. එවැගේම ධර්ම දාන පින්කම සිද්ධ කළා වූ දායකුණා වූ එඩ්වඩ් පෙරේරා මහත්මා, චම්පී පෙරේරා නොනා මහත්මිය යන දෙපළගේම පරලොව සැපත් වන්නට දුන පියවරු දෙදෙනා අපි මේ මොහොතේදී සිහිපත් කරමු. ඒ අයට අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම තමයි ධර්ම දාන පින්කම සඳහා සහභාගී වුණ දායකුණ සුබෝධ මහත්මා, ඒ වගේම ප්‍රසංගා නොනා මහත්මියගේ ඒ පරලොව සැපත් වන්නට යෙදුන පියාණන් වහන්සේ ඇතුළු එම දෙපළගේ වර්ග පරම්පරාවල පරලොව සැපත් වන්නට යෙදුන ඥාති සහෝදර හිතමිතුරු පිරිසක් වේනම් ඒ සියලු දෙනාගේම අපි දෙමාපියන් ඇතුළු සියලු දෙනා කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව සිහිපත් කරමු. ඒ වගේම තමයි ධර්ම දාන පින්කමට සහභාගී වුණ දායකුණ අරුණ ගුණවර්ධන මහත්මාගේ මීට වසර 16කට පෙර පරලොව සැපත් වන්නට යෙදුන ඥානවතී ගුණවර්ධන ආදරණීය මෑණියන් වහන්සේ, එම ගුණවර්ධන පියාණන් වහන්සේ පරලොව සැපත් වුණා. ඒ වසරකට කලින් පරලොව සැපත් වුණ පියාණන් වහන්සේ වන KKVD කුලරත්න මහත්මා ඇතුළු ඒ පවුල්වල පරලොව සැපත් වන්නට යෙදුන සියලුම දෙනාමත්, ඒ වගේම මායා ගුණවර්ධන නොනා මහත්මියගේ පවුලේ පරලොව සැපත් වන්නට යෙදුන මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ ඇතුළු පරලොව සැපත් වන්නට යෙදුන සෑම දෙනාමත් අපි මේ මොහොතේදී සිහිපත් කරමු. ඒ සෑම දිනාටම අපි මේ පින් අනුමෝදන් කරමු, අනුමෝදන් වේවා. ඒ වගේම මේ පින්කමට සහභාගී වන පින්වත් ඔබගේ පරලොව සැපත් වන්නට යෙදුන දෙමාපිය, ඥාති, හිත මිතුරු, වර්ග පරම්පරාවල යම්කිසි පිරිසක් වේනම් සසරගත දෙමාපියන් ඥාති හිත මිතුරු පිරිසක් පින් අපේක්ෂාවෙන් සිටිනම් ඒ අයත් මේ මොහොතේදී සිහියට නගා ගන්න කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව ඒ අයටත් මේ පින් අපි අනුමෝදන් කරමු, අනුමෝදන් වේවා. ඒ වගේම මේ ළඟදී අපවත් වුණ වදාළ නා වූනේ අරියධම්ම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, මම දේශකයාණන් වහන්සේ විදියට සිහිපත් කරන අතර මේ උතුම් වූ ධර්ම දේශනාව මුළු ලෝකේ පුරාම එදා ඉඳන් දැන් අවුරුදු 3ක ඉඳන් ලෝක පුරාම ප්‍රචලිත කිරීමට, ප්‍රසිද්ධ කිරීමට මූලිකත්වයේගෙන කටයුතු කළ විජිතා ලොකුසූරිය නෝනා මහත්මිය, වරුණ ලොකුසූරිය මහත්මා ඇතුළු පින්වන්ත මහත්ම ලොකුසූරිය මහත්මාගේ ඒ දෙමාපියන් ඇතුළු වර්ග පරම්පරාවල පරලොව සැපත් වන්නට යෙදුන සෑම දිනෙකම මේ මොහොතේදී මම ධර්මදේශකයාණන් වහන්සේ වශයෙන් සිහිපත් කරනවා. ඒ සියලු දෙනාටමත් අප රැස් කරගත් මෙපින් අපි අනුමෝදන් කරමු, අනුමෝදන් වේවා. මෙපින් බලෙන් සත්‍යයෙන් ඒ සියලු දෙනාම සුඛී සුවපත් භාවයට පත් වේවා. සසර වසනාතුරා නරක තිරිසන් ප්‍රේත අසුර කියන සතර අපායක් ඒ අයට මුණ නොගැසේවා. උපදින භවයක් වේ නම් ඒ උපදින සෑම භවයකදීම දිව්‍ය මානසික සැප සම්පත් කෙළවර උතුම් වූ නිවන් අවබෝධයේ පිණිසම ඒ අයට මෙපින් හේතු වේවා කියන උතුම් ප්‍රාර්ථනෙන් යුක්තව ගාථාවන් සජ්ජායනා කොට අපි තිං අනුමෝදන් කරමු. ධම්මේ ඥාතීනං ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. පින්වත් ඔබ කන්සිල් සමාදන්ව සිල්වත් බවට පත් වුණා. තෙරුවන් වන්දනාවන් සිද්ධ කොට, බුද්ධ පූජාවන්, බෝධි පූජාවන් සිද්ධ කොට උතුම් වූ ධර්මයකට ශ්‍රවණය සවන් දී රැස් කරගත් පින් බලෙන් සත්‍යයෙන්, ඒ වගේම ඒ තම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, රතන සූත්‍ර දේශනාව සජ්ජායනා කිරීම තුළින් පින්වත් ඔබ තුළ වැඩුණ ඒ කුසල් සම්භාරයේ බලෙන් සත්‍යයෙන්
මෙතෙක් වේලා රැස්කරගත් සියලුම පින්වල බලෙන් ශක්තියෙන් අද ධර්ම දාන පින්කමට දායකත්වයේගෙන කටයුතු කරනු ලබන තලා තල්ගස්වත්ත මහත්මා ධම්මිකා තල්ගස්වත්ත නෝනා මහත්මිය දෙපළගේ අරමුණ වන්නේ සුජීවත්ව සිටින පින්වන්ත නෝනා මහත්මියගේ ආදරණීය දෙමාපිය දෙපළට ආශිර්වාද කිරීමටයි. එයයි අපි මේ මොහොතේදී කරුණාවෙන් මෛත්‍රියෙන් සිහිපත් කරමු. එවගේම තවත් අරමුණක් වෙනවා දෙපළගේම තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ වේවා කියන උතුම් ආශිර්වාදය සිද්ධ කිරීමට මේ ධර්ම දාන පින්කම සිද්ධ කරා. අපි AI අධ්‍යාපන කටයුතු ළමයින්ගේ සෑම කටයුත්තක්ම සාර්ථක වේවා. ග්‍රහ දොස් බාධක අපල කරදර සියල්ලක්ම දුරු වී දරුවන්ට මෙලව යහපතම උදා වේවා කියන සිතුවිල්ල සිත තුළ ඇති කර ගනිමු. එවැගේම පින්වන්ත එඩ්වර්ඩ් මහත්මා චම්පී නෝනා මහත්මිය දෙපළගේ අරමුණක් වෙන්නේ උතුම් දෙදෙනාට කරන ඒ අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂා කටයුතු වේනම් ඒ සෑම කටයුත්තක්ම සාර්ථකත්වයට පත්වී දරුවන්ට පැමිණ ඇති පැමිණෙන්නට ඇති සියලුම ග්‍රහ දොස් බාධක අපල කරදර සියල්ලක්ම දුරු වී දරුවන්ට යහපත් අනාගතයක් උදා වේවා සියලු දෙදෙනාටම සියලු යහපතම උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනෙන් මේ ධර්ම දාන පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම ප්‍රසංගානෝනා මහත්මිය සුබෝධ මහත්මා මෙම පින්කමට දායක වන්නේ එම ලංකාවේ සිටින සුබෝධ මහත්මාගේ සුජීවත්ව සිටින දෙමාපියන්ට ප්‍රසංගානෝනා මහත්මියගේ සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් වහන්සේ ඇතුළු දරුවන් ඇතුළු මේ පින්කමට සහභාගී වන සෑම දෙනාටම ආශිර්වාද කිරීමට එවැගේම අරුණ ගුණවර්ධන මහත්මා මායා ගුණවර්ධන නෝනා මහත්මියගේ දෙපළගෙත් අරුණ වන්නේ දරුවන් ඇතුළු පවුලේ සෑම දෙනාටමත් රැස්ව සිටින සියලු දෙනාටමත් ආශිර්වාද කිරීමටයි. එහෙමනම් අපි කවුරුත් එකට එකතුව මේ පින් අනුමෝදන් වෙමු. රැස් කරගත් මෙපින් බලෙන් ශක්තියෙන් තෙරුවන්ගේ ගුණ බලෙන් ශක්තියෙන් දෙවියන්ගේ දේව තේජසින් දේව ආශිර්වාද බලෙන් ශක්තියෙන් පින්වත් ඔබ කරන කියන රැකී ආරක්ෂා කටයුතු දිනෙන් දින දියුණුවටපත් වේවා. ළමයින්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ළමයින්ට පැමිණ ඇති පැමිණෙන්නට ඇති සියලුම ග්‍රහ දොස් බාධක අපල කරදර සියල්ලක්ම මෙපින් බලෙන් ශක්තියෙන් දුරු වී දරුවෝ හිතන පතන කරන සෑම දෙයක්ම සාර්ථක වේවා, ඉෂ්ට වේවා, දරුවන්ට මෙලව යහපතම උදා වේවා කියලා කවුරු සාධනාවක් පවත්වනවා. පින්කමට සහභාගී වුණ ධර්ම දාන පින්කමට මූලිකත්වයේගෙන කටයුතු කළ පින්වන්ත තලා මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාටම එඩ්වර්ඩ් පෙරේරා මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාටම සුබෝධ මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාටම මෙන්ම ධර්ම දාන පින්කමට සහභාගී වුණ අරුණ ගුණවර්ධන මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාටම පින්වත් ඔබටත් ඔබේ පවුලේ සෑම දෙනාටම රැස් කරගත් මෙපින් බලෙන් ශක්තියෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. පින්වත් ඔබ කරන කියන රැකී ආරක්ෂා කටයුතු දිනෙන් දින දියුණුවටපත් වේවා. ග්‍රහ දොස් බාධක අපල කරදර සියල්ලක්ම මෙපින් බලෙන් ශක්තියෙන් දුර වේවා. පින්වත් ඔබට කායික සැනසීම, මානසික සැනසීම, නිරෝගීත්වය උදා වේවා. මෙපින් බලෙන් ශක්තියෙන් පින්වත් ඔබ සෑම දෙනාටම මෙලව සැනසීම යහපතම උදා වේවා කියලා කවුරු සාධනාවක් පවත්වනවා. අවසාන වශයෙන් රැස් කරගත් මෙපින් බලෙන් ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම සසර වසනා තුරා නරක තිරිසන් ප්‍රේත අසුර කියන සතර අපායක් මුණ නොගැසේවා. මෙපින් බලෙන් ශක්තියෙන් උපදින භවයක් වේනම් ඒ උපදින සෑම භවයකදීම දිව්‍ය සැප සම්පත්, මනුෂ්‍ය සැප සම්පත් කෙලවර උතුම් වූ නිවන් අවබෝධ කර ගැනීම පිණිසම ඔබ අප සෑම දිනාටම මෙපින් හේතු වේවා කියලා කවුරු සාධනාවක් සාදු සාදු අනුමෝදාමි සාදු සාදු අනුමෝදිතබ්බං කමාමි තං සබ්බං
නිච්චං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති නාති.